ඔන්නේ ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ රසම රස චොක්ලට් බෝල හදාගන්න විදිය. මාරි බිස්කට් වලින් තමයි මම මේ චොක්ලට් බෝල හදාගන්නේ. කඩෙන් චොක්ලට් බෝල අරගන්නවට වඩා ඔයාට ගොඩක්ම ලාභයි මේ විදියට හදාගත්තම. ඒ වගේම හදාගන්නත් ලේසි ගොඩක්ම රසයි. පොඩි අයට එහෙමත් දෙන්න පුළුවන්. බලමු ඉතින් කොහොමද හදාගන්නේ කියලා මේ රසම රස චොක්ලට් බෝල. අවශ්‍ය කරන දේවල් ටික ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාට එතනින් බලන්න පුළුවන්. මම අරගත්ත මාරි බිස්කට් පැකට් දෙක විතර මාරි. ඔයා කැමති නම් එක පැකට් එකක් අරගන්න. ඒ වගේම රට කජු අරගත්ත පොත්ත අයින් කරලා ග්‍රෑම් 50ක් විතර. දැන් මම මාරි බිස්කට් ටික දෙකට තුනට කඩලා බෙන්ඩර් කප් එකකට දාගන්නවා. ඒත් එකම රට කජු ටිකක් දාගන්න. දැන් මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරන්න. අඹර ගන්නකොට සේරම පවුඩර් එකක් ගන්නට අඹර ගන්න එපා. මාරි බිස්කට් කෑලි ටිකක් ඉතිරි වෙන්න අඹර ගන්න. මෙන්න මේ විදිහට. දැන් මම එකතු කරගන්නවා කොකෝ පවුඩර් මේ සැහැන්දා. ඊට පස්සේ කලවම් කරගන්න. කලවම් කරගත්තට පස්සේ කිරි ටික ටික දාලා අනා ගන්න ඕනේ. කිරි කිව්වම ඔයාට අරගන්න පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක්. එහෙම නැත්නම් පිටිකිරි දිය කරලා අරගන්නත් පුළුවන්. ටික ටික දාලා බෝලයක් හදාගන්න පුළුවන් ගන්න එනකම් අනා ගන්න. මට මේ ටික හදාගන්න කිරි ගියේ මිලිලීටර් 120ක් විතර. ඔයාට ඊට වඩා අඩුවෙන් යන්නත් පුළුවන්. මේක ගොඩක් දිය ගතියට හදාගන්න එපා. බෝලයක් හදාගන්න පුළුවන් ගන්නට එනකම් විතරක් කිරි ටික ටික දාලා අනා ගන්න. ඊට පස්සේ මම තරමක බෝල හදා ගන්නවා. බෝල ටික හදාගත්තට පස්සේ මම ඩාර්ක් චොක්ලට් කෑලි 6ක් විතර අර ගන්නවා. ඒකට ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි දෙකක් විතර එකතු කරගන්න. ඊට පස්සේ ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගන්න. ඩබල් බොයිල් ක්‍රමය කියලා කියන්නේ උණු වතුර භාජනයක් උඩින් තියලා දිය කරගන්න එකට. විනාඩියක් දෙකක් විතර යනකොට ඔයාට මේ ටික දිය කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට එක දිගට වැඩෙනකන් දිය කරගන්න. ඊට පස්සේ අයින් කරගන්න. අයින් කරගත්ත ගමන්ම ඔයාට පුළුවන් බෝලයක් අරගෙන චොක්ලට් වල දවට ගන්න. රස්නේ තිබ්බට කමන්නේ දිය වෙන්නේ නැති හින්දා දවට ගන්න. මේ විදිහට පොඩි ටූපික් එකක් වගේ ගත්තා නම් ඔයාට ලේසියෙන්ම දවට ගන්න පුළුවන්. දැන් මම උඩින් දාගන්නවා ස්ප්‍රින්කල්ස් ටික. එහෙම නැත්නම් කජු ටිකක් පොඩි කරලා දාගන්නත් පුළුවන්. දැන් මේ විදිහටම විනාඩි 15ක් විතර ශීතකරණයේ සාමාන්‍ය කොටස තියන්න. ඔන්න ඔය විදිහට ඔයාට පුළුවන් රසම රස චොක්ලට් බෝල හදාගන්න. පොඩි අයට එහෙමත් දෙන්න පුළුවන්. කඩෙන් අරගන්නවට වඩා ගොඩක්ම ලාභයි. ඒ වගේම ලේසි. කහට කෝප්පයක් බොන්න උනත් ඔයාලට මේ විදියට හදා ගන්න පුළුවන්. මේ විදියට ලේසියෙන් හදා ගන්න පුළුවන් රස කෑම වර්ග ගොඩක් ඔයාලට කියලා දීලා තියෙනවා. මයිස් රෙසිපි channel එක ඇතුළට ඇවිල්ලා බලන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්න. ආයෙත් ඉක්මනින්ම හම්බ වෙමු ලේසි රෙසිපි එකකින්. ඔයාලට සුබ දවසක්.